ಅಕ್ಟೋಬರ್ 13 ಮೇ ಅವರದ್ದು 1991 ಏಟ ಅವರದ್ದು 4 ಕಲಿಂಗ್ ನಮ್ಮ 1991 ಅಕ್ಟೋಬರ್ ಮಾಸೆ 11 ಅದು ಚಿತ್ರಪಟ ತಿರಗಟ ಆವ ಏ ವೆನಕೊಟ ಎಮ್ಮ ಆಕಾರಕ್ಕೆ ಆದಿ ಮ್ಯಾದಿ ವಿವಿ ತಿಬು ಅಪೇ ಸಿಂಗಲ ಸಿನಿಮಾ ಕರ್ಮಾಂತರ ಮಹಾತ್ ಉತ್ತೇಜನೆ ಅಕ್ಕರಗೆ ಚಿತ್ರಪಟ ಬಾಕ್ಸ್ ಆಫೀಸ್ ವಾರ್ತಾ ತಿಬುವ ವಿಶೇಷನ್ ಏ ವೆನವಿಟ ರಟೇ ತಿಬಿಚ್ಚ ಸಾಮಾಜಿಯ ಬಹುಮ ಬಿಹಿಸುನು ವಾತಾವರಣ ಮ್ಯಾದ್ದೆ ಹಿನಾವೆನ್ ಹದಬು ಚಿತ್ರಪಟ ಅತಿ ಸಾರ್ಥಕನು ಏತಮೈ ಚೆರಿಯೋ ಡಾಕ್ಟರ್ ಅಪಿ ಮೇಟ ದಾಸ್ ದೇಕರ್ ಕಾಲಿ ಏ ಚಿತ್ರಪಟ ಗೆನ ಕಥಾ ಕಲಾ මේ චිත්‍රපටය ලැබූ අධිසාර්ථකත්වයත් එක්කම චෙරියෝ චිත්‍රපට මාලාවක් හදන්නට රොයිද සිල්වා සූදානම් වුණා. ඒ දෙවැන්න තමයි චෙරියෝ කැප්ටන්. පළවෙනි එක දොස්තරලා මේක කැප්ටන්. මේක හැබැයි කැප්ටන්ලා කිව්වේ ආරක්ෂක කණ්ඩායමක් ගැන. පොදුලික ආරක්ෂක කණ්ඩායමක් ගැන. මේ චිත්‍රපටයේ හිටියේ පරණ කණ්ඩායමම තමයි. පොඩ්ඩක් කතාව යම් ප්‍රමාණයක වෙනස් කළා. නමුත් ඊට වඩා වෙන ආකාරයකට තමයි මේ චිත්‍රපටය අලුත් චිත්‍රපටය රොයිද සිල්වා නිර්මාණය කළේ. මේ නිෂ්පාදනය කළේ තිලක් අතපත්තු. ටීකේ චිත්‍රපට වෙනුවෙන්. රොයිගේ හැම චිත්‍රපටයක වගේම කතාව දෙබස් රචනය දිව්වෙත් රොයිමය. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ අර චිත්‍රපටය වගේ මේ චිත්‍රපටයේ ජෝන්ජි යෝගරාජ සංස්කරණය කළේ ඩෙන්සල් ජයවීර සංගීතවත් කළේ සෝමපාල රත්නායක. චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධය කළේ හේමසිරි හල්පිට සහ සෝමපාල ලීලානන්ද. ලතා වල්පොළ ගායනා කළ ලෝ බලන දෙවිඳේ, ලතා වල්පොළ ක්‍රිෂන් ආනන්ද ගායනා කළ සංසාර ගීරාවයේ, ක්‍රිෂන් ආනන්ද ෆ්‍රෙඩි සිල්වා බන්දු සමරසිංහ යහන් අර්ජුන ජයන්ත රත්නායක ගායනා කළ චෙරියෝ කියලයි අපි මේ යන්නේ. ඊළඟට ක්‍රිෂන් ආනන්ද බන්දු සමරසිංහ යහන් අර්ජුන තිදෙනා නැවත තව ගීතයක් ගායනා කළා වැඩත් අගේ හිතත් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ ගීතත් එක්ක තමයි මේ චෙරියෝ කැප්ටන් චිත්‍රපටය තිරට ආවේ. මේ චෙරියෝ කැප්ටන් චිත්‍රපටයත් යුවලක් හා ඊළඟට ඒකට ආරක්ෂණ හවුදානධාරී මේ ආකාරයේ විවිධ සිදුවීම් එකතු කරපු හාස්‍යෝත්පාදක කතන්දරයක්. මේ චිත්‍රපටයත් අතිසාර්ථක වුණා. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කළේ ඇන්ටන් කිංග්ස්ලි. ඒ සමග බඳු ලේකනායකත් ඊට දායක වුණා. චිත්‍රපටයේ අංග රචනය ඊබට් විජේසිංහගේ, කලා අධ්‍යක්ෂණය මහන් ඇඩම්ස්ගෙන්, සටන් අධ්‍යක්ෂණය ටෙඩි විද්‍යාලංකාර, නැටුම් අධ්‍යක්ෂණය රොනල්ඩ් ප්‍රනාන්දු. ඒ ගීත දෙබස් පටිගත කිරීම ශබ්ද මිශ්‍රණය ජෝර්ජ් මනතුගගෙන්. මේ වන විට තිලක් අතපත්තු ඔහුගේම ශබ්දාගාරයක් තලවතුකොට ගොඩනැගුවා ටීකේ ස්ටුඩියෝ කියලා. චිත්‍රපටයේ කොණ්ඩා මෝස්තර වලින් ලලිත් ධර්මවර්ධන, නිෂ්පාදන කළමනාකාරත්වයෙන් USS හමීට්, වෙඩිපිපිරවීම වලින් කරුණාදාස අතුරුගිරිය, චිත්‍රපටයක දායකුණු සෙසුපිරිට. රංගන ශිල්පීන් මුල් චෙරියෝ ඩොක්ටර් චිත්‍රපටයේ ශිල්පීන් මයි වැඩිහරියක්. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් වෙනස් වුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ජෝ අබේල්කම්. ඔහු තමයි හමුදාවේ අනදන නිලධාරිය. පෙම් යෝල, සනත් ගුණතලක සහ සබිතා පෙරේරා. ඒ වගේම ශශි විජේන්ද්‍ර කැපෑව, ෆ්‍රෙඩි සිල්වා, බන්දු සමරසිංහ, ටෙන්ෂන් කුරේ, හියුගෝ ප්‍රනාන්දු, මානෙල් චන්දලතා, මාක් සම්සන්, විමල් කුමාරද කොස්තා, ක්‍රීඩස් මෙන්ඩිස්, පියදාස විජේකෝන්, මර්වින් ජයතුංග, නවනන්දන විජේසිංහ, එම් වි බාලන්, ජයලත් ප්‍රනාන්දු, සුනිල් හෙට්ටි ආරච්චි, මහේෂ් ජයසිංහ, රාජුකමගේ, සුනිල් බමුණු ආරච්චි, බර්ටි ගුණතිලක, චිත්‍ර වාකිෂ්ඨ, නෙළුම් පෙරේරා, ඒ වගේම අපේ පුරෝගාමි මුල්ප පෙලේ නළුවේ ජෝසප් සෙනවිරත්න, ලයනල් ධර්ණීගල්, සමන්ති ලැනරෝල්, ලිලිර නෙදිරිසිංහ, සුසිලා කෝට්ටගේ, උදයකුමාර රණසිංහ, ලාංචනා කුමාරි, සජිනි නිරෝෂණි. ඒ අය තමයි මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළේ. ටීකේ චිත්‍රපට සමග රෝය් චෙරියෝ ඩොක්ටර් කළා දිසාර්ථ කළා චෙරියෝ කැප්ටන් නිර්මාණය කළා. ඊට පස්සේ චෙරියෝ ඩාලින් හැදෝ. අපි ඩාලින් ගැන පස්සේ කතා කරමු. ඒ හොඳයි නේද ඩාලින්?